අයිබෝන් සුබදසක් ප්‍රාර්ථනා කරනවා ට්‍රැවල් ටු දේශ YouTube channel එකත් එක්ක ඉතිලා ඉන්නවල් හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සනීපේ සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් මේ ත්‍රිකුණාමලයට ආපු වෙලාවේ මම අදත් ලස්සන තැනකට ආවා ඔයාලට විස්තර ටිකක් අරගෙන. ඊට කලින් කියන්න ඕනි ට්‍රැවල් ටු දේශ YouTube channel එකට ලයික් කරපු, කමෙන්ට් කරපු, ෂෙයා කරපු, ඔකේම subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තම ට්‍රැවල් ටු දේශ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එක click කරලා තියන්න අමතක කරන්න එපා. ත්‍රිකුණාමලයට ආපු වෙලාවේ තවත් අලුත් තැනකට ආවා කියලා කියවනේ. ඇවිල්ලා ඉන්නේ වසර 6500 ක ඉතිහාසයකට උරුමකම් කියන පුණ්‍ය භූමියකට, පූජනීය භූමියකට. ඉතින් විස්තර කියනවා නම් ඒස්වරම් ප්‍රත්‍යයෙන් නම අවසාන වන ශිව දෙවියන් උදෙසා ලංකාවේ කොවිල් පහක් ඉදිකරලා තියෙනවා. එකක් මඩකලපේ, අනිතික යාපනය, අනිතික හලාවත, මන්නාරමේ සහ මේ ත්‍රිකුණාමලයේ. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ තිරුකෝණේශ්වරම් කෝවිලට තමයි ඇවිල්ලා ඉන්නේ. වසර 6500 ක ඉතිහාසයකට උරුමකම් කියනවා මේ තිරුකෝණේශ්වරම් කෝවිල, හින්දු කෝවිල. ඉතින් එන්න තියෙන්නේ ත්‍රිකුණාමලයේ බලකොටු ඇතුලේ ෆෙඩරික් ෆෝට් එක ඇතුලේ තමයි එන්න තියෙන්නේ. ඇතුළට යන ගමන් විස්තර ටිකක් කතා කරමු. රාවණ රජුහා බැඳුණු කතාවලු තියෙනවා, පුරාවෘත්තයන් මෙහි බැඳිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ලංකාවේ මංකප් පහක් තියෙනවා කියලා මුහුදෙන් වට වෙලා මහසයුරෙන් වට වෙලා තියෙන මේ වගේ ශිව දෙවියන් උදෙසා තියෙන කොවිල් පහක් තියෙනවා. ඒකෙන් ප්‍රධානතම කොවිල තමයි මේක. ඒ වගේම තමයි ලෝකෙන්ම බලගතුම, මිනිසුන් අදහන බලගතුම ශිව දේව කොවිල විදියට මෙම තිරුකෝණේශ්වරම් කොවිල හඳුන්වනවා. Oh,
බාරහාර වෙලා බාරහාර වෙලා තියෙන්නේ දරුපල ලබා ගැනීමට ආදරණීය බිරිඳවරුන් ස්වාමිවරුන් දරුපල ලබා ගැනීම සඳහා තමයි මේ තොටිලි පූජා කළා තියෙන්නේ. ඉතින් මේ වාට කියනවා ටිකිටම තොටිලි පූජා කළා තියෙනවා. ඉතින් ඔවුන්ගේ බාරහාර ඉෂ්ට වෙලා ඇති ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහපතිතින් පිටිපස්සෙන් තියෙන මොහොත රාවණ රජුරුවත් එක්ක බැඳිච්ච කතාවකුත් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. අපි ටිකක් මේ පැත්ත බලන ගමන් කතා කරමු. කොනේශ්වරම් දේවාලය කියලා කියන්නේ කොනේශ්වරම් කොවිලට එන්න තියෙන අපිට ත්‍රිකුණාමලයේ බලකොටුවෙන්. ඒ කියන්නේ ෆෙඩරික් ෆෝට් එකෙන් තමයි අපි ඇතුළට එන්න උනේ. ඉතින් 1620 දී පෘතුගීසීන් කියන්නේ ලෝකෙ මල්ලගන් රට රටවල වලට ගිය පෘතුගීසීන් ලංකාවට අලගත්තනේ. ඒ වගේම ලංකාව අලගත් වෙලාවක මෙම ත්‍රිකොනේශ්වරම් කොවිල ආක්‍රමණය කළා කියලා ආක්‍රමණය කළා 1620 දී මේක විනාශ කළා. මෙහෙදී කුණු ගල් වලින් තමයි එම කොටුව නිර්මාණය කළේ තියෙන ත්‍රිකුණාමලයේ ෆෙඩරික් ෆෝට් එක නිර්මාණය කළා තියෙන්නේ. කොහොමුණත් 1963 දී නැවතත් මෙය නිර්මාණය කළ තියෙනවා ත්‍රිකොනේශ්වරම්.
ආවේ ත්‍රිකුණාමලයේ තිරු කොණේශ්වරම් කෝවිලේ. ඉතින් ඔයාලට පේනවා අර ඇයිති ඔයාලට දැන් පේනවනේ මම ඔයාලට කිව්ව ත්‍රිකුණාමලයේ බලකොටුව තමයි ඒ පේන්නේ. ෆෙඩ්‍රික් ෆෝක් කියලා කියන්නේ එතනින් තමයි ඒක ඇතුලෙන් තමයි අපිට තිරු කොණේශ්වරම් කෝවිලට යන්න තියෙන්නේ. ඉතින් ත්‍රිකුණාමලයේ පැත්තට આવොත් එයි මණිවරම කොණේශ්වරම් එන්න. මොකද බලවත් බලගතු කෝවිලක් තමයි ඉතින් වැඩි දෙනා දේවභක්තියෙන් අදහන ආගම් ભેදයක් නැතුව භක්තියෙන් අදහන කෝවිලක් තමයි ශිව කෝවිල. ඉතින් තිරු කොණේශ්වරම් කෝවිලට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට යන තමයි සූදානම් වෙන්නේ ට්‍රැවල් ටු ද YouTube channel එකට like කරලා comment කරලා share කරලා වගේම subscribe කරපුවාම මට ගොඩක් ස්තුතියි. තවම ට්‍රැවල් ටු ද YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න bell icon එක click කරලා තියන අමතක කරන්න. හරි එහෙනම් අදට ගිහින් එන්න අලුත් video එකකින් අලුත් දවසක හම්බ වෙන්න. සුබ දවසක් හැමෝටම පරිස්සමින් ඉන්න. ආයෙත්